පසුගිය මැයි 11 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන සඳහා මිල සූත්‍රයක් රජය විසින් හඳුන්වා දුන් අතර එය අද පළමු වරට මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. බැලු බැල්මට බොහොම සරලයි. මෙන්න මිල සූත්‍රය. MRP සමානයි V1 එකතු කිරීම V2 එකතු කිරීම V3 එකතු කිරීම V4. මෙහිදී MRP කියලා කියන්නේ උපරිම සිල්ලර මිල. V1 කියන්නේ වරායි ගොඩ බාන පිරිවැය. බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරු ප්ලැට් මිල. රුපියලේ හුවමාරු වටිනාකම්ද සැලකිල්ලට ගන්නවා. V2 කියන්නේ සැකසීමේ පිරිවැය. දේශීය වරාය ගාස්තු තොග රඳවා ගැනීමේ වියදම්ද මේකට අපි ඇතුළත් කරනවා. තුන කියලා කියන්නේ පරිපාලන පිරිවැය. මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම්ද රුපියලයගේ අවප්‍රමාණ වීමද ඇතුළුව අනිකුත් ආයතනික වියදම් ඇතුළත් වෙනවා. වී හතරට බදු පිරිවැය. මීට අයත් වන්නේ රේගු ආනායන බදු, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්. අපි ලංකාවේ අයකරත බද්ධ අනිකුත් කලාපේ රටවල්වල හැටියට අඩුයි. ඊට පස්සේ තමුන්නාස්ලාටත් ඕනනම් දහවෙන්ඩට ඉස්සෙල්ලා ගාන හදලා අපිට කියන්න පුළුවන්. මේක පොඩි හොබි එකක් හැටියට මාසිකව කරන්නේ කියලා ඉල්ලා සිටිනවා. ඒ අතරතුර ඊයේ පෙරේදා පොඩි ප්‍රවණතාවයක් දැක්ක. පොඩ්ඩක් ආයිවත් තෙල් අඩු වෙමින් තියනවා. ඒ තාම අපි සන්තෝෂ වෙන්න හොඳ නෑ. මේක ඇමරිකාවේ ඉන්න ඒ ලොකු මහත්තයා කරන ඒවා නුව තමයි සමහර වෙලාවට මේවා එහා මෙහා වෙන්නේ. අද වෙනකොට ඩොලර් පහකින් විතර අඩු වෙලා තියෙන්නේ බැරලය. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු තමුන්නාස්ලාට එන දහවෙන්දා ඒ අඩු වීමේ වාසිය ලබා දීම සඳහා මේ ප්‍රවණතාවය මේ ආකාරයටම පවතී කියන. ඔබතුමාල අපි කියපු දේ විශ්වාස කරේ නෑ. ඔබට මෙවැනි වීඩියෝ දිනපතා ලබා ගැනීමට අප චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරගන්න, යාළුවන්ට ෂෙයා කරන්න. ස්තුතියි.